සමන්තා චක්කවාලේසූ අතරා ගච්චන්තු දේවතා. සත්්දම්මන් මනිරාජස්ස, සුනන්තු සග්ගමොක්ක දන් දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබධන්තා දම්මස් සවන කාලු අයංබධන්තා නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සෝ සම්මාසමානු ඒ වංජානාති යංකෝලෝකයේ පියරු පං සාතරූ පන් එත්තේ සාතන්නා උපජ්්‍යමානා උපජ්්‍යති. එත නිවිසමානා නිවිශසති කිංචලෝකයේ පියරූපං සාතරූපං චක්කුං ලෝකයේ පියරු උපං සාතරූප එත්තේ සාතන්හා උපජ්්‍යමානා උපජ්ජති එත නිවිසමානා නිවිසතති එ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්න ඉතාම ශ්‍රද්ධාවෙන් මේ මොහොතේ ධර්මශ්‍රවනය කරන්නටයි බණහන්නටයි බලාපොරොත්තුවන්නේ ඔබ හැම දෙනාම. පින්වත්න මේ සියල්ලම පරිස්සං කිරීමට වඩා, අග්‍රතම ප හිත ප්‍රවේසංකිරීම බව අපගේ බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා. එහිත ප්‍රවේසංකර ගැනීම උච්චතම අවස්ථා විදියට බුදුදහම අපට මතු කරලා පෙන්නන්නේ නිර්වාණය. හිත නිවනට පත්කර ගැනීම තමයි ලෝකයේ අත්දකින්ට ලැබෙන විශිෂ්ඨතම ප්‍රායෝගිකම දුකට කළ හැකි ස්තරම්ම විකල්පය. ගොඩාක්දනෙ අපිට කතා කරද්දි කියනවා හාදුුුවණේ මේ කොහොම දජීවිත අන්තිම කාලෙහි අහදාගන්න කෙළ පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද ඒ වගේම පොළුවන්ද කියලා දෙන්න මේ මරනාසන්න මොහොතඒ හිත හදාගන්න විදිහ මේ විදි ගොඩක් දෙනෙ අපෙන් අහනවා මේ මරනාසන්න වෙනකොට ජීවිතය තමන්ගේ හිත හදාගන්න විදිහ ගැන එතකොට එහෙම හිත හදාගන්න හිතාගනින්න ගොඩාක් දෙනෙක් ඒ වෙනුවෙන් සැලසුම් කරනවා ඒ වෙනුවෙන් කළ යුත්තක් තිබේ නම් ඒ කරන්නට සූදානම් විච්ච බෞකුත් ඔවුන්ගේ ජීවිතවල පෙන්න්න තියෙන හැබැයි පින්වත්න මතක තියාගන්ට එක දෙයක් මොකක් මරනාසන්න මොහොතේ හිත හදාගනම මිය ගියා කියමුකු කිසි මවුලක් නෑ මරනාසන්න මොහොතේ හිතා හදාගනයි මියගිහින් තියෙන් හැබැයි ඒක ජරාමරණ වෙනුවෙන් කරන තාවකාලික විකල්පයක් ඒකත් මේ බුද්ධ ශාසනයක් මුණගැහිච්ච නිසා අපි දන්නවා මෙන්න මේ ආකාරයෙන් හිතාදාගත්තොත් අපට පිළිසරණක් තියෙනවා කියලා අපි දන්නවා. ඒකත් තේරෙන්නෑ පින්වත්න බුද් සාාසනයක් නැති කාලික. තුර බුද්ධසාාසනීයට පින්සිද්ධ වෙන්න තමයි අපි යම්තම් මරනාසන්න මොහොතේ මෙන්න මෙහෙම හිත හදාගත්තොත් යම්තන් සුගතිය හරි යන්න පුළුවන් කියලපිත් දන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් පහල නොවනානං බුද්ධ දේශනාවක් කනට වැටු නැත්තං අප එක දන්නෙත් නෑ. ජීවිතයේ මරණමංචකයේදි හරි අවබෝධය කනා ගෙනියන්ට පුළුවන් ධර්මයක් අපිසරහතින්. මරණමංචකයේදි හරි සුගතිය නෙමේ නිවන කරාම පුද්ගලයා ගෙනියන්ට පුළුවන් ධර්මයක් තමයි බුදුරජාණන් වහන්ේ නම පහල කරන්න. ක එබඳුූ ධර්මයක් අපි අතේ තියාගෙන අපේ මේ දෑත මත තියාගෙන අර සමහර මිනිසු ගමේ කතාවට කියන්න අතට ගත්ත දේ කටට දහගඩ පිනනෑ කියලා අනේ වගේ අත්තට මේ ධර්මය අරගෙන ඒ ධර්මය පානය කරන්න පින නැත්තන් ධර්මේ පානය කරන්න වුන් ධර්මය පානය කරන්න කිය එක තැනක තියෙනවා ඒවම් පිබත භික්ක වෝ කියලා මේ ධර්මය මහනිනිි හොත්තට පානය කරව කියලා එතකොට තේරෙයි මේ ධර්මයේ පානය කරනකොට මේ ධර්මරසය තරං ලෝකයේ අග්‍රතම රසයක් ලෝකෙ කිසි තැනක නෑ කියලා පේන පටන්ගන්න. ධර්මරසය තරං ලෝකයේ අග්‍රතම රසයක් ලෝකයේ කිසිම තැනකනෑ. සබබ රසෝ ධම්ම රසංජිනාති මහණනි සියලුම රසේ අභිබවා ධර්ම රස මයි ශ්‍රේෂ්ඨි කියලා භාගතු වහන්ස වදා ලේකයි යම් දවසක මේ ධරමය හරි හැටියට ජීවිතයට ගැලපුනොත් ඇතුළටත් ගැලපුනොත් ඔබට තේරේ වී අභ්‍යන්තර ජීවිතයට මේ ධර්මය ගලපගන්න පුළුවන් වනොත් ඔබට තේරෙයි මරණ මංචකයේද හරි නිවනට ඇදගෙන යන්න පුළුවන් මහා විශ්මිත ධර්මයක් නේද මේක කියලා. කැන ජීවිතයේ දැන් ඔය සමහර හා හිටිය එය අය. ජීවිත මරණාසන්න මොහොත යන්තන් ධර්මයටාවේ ඒඇන බුදුරජාණන් වහන්සේගේ උපකාරයේ මහ පුදුම දෙයක් පන්න නිදැන් ඔය අප තේරෙන උත්තර වගේ මහරහතන් වහන්සේ ලගේ ජීවිත ගත්ත හම මේ කාටවත් ඉරිහරයක් කරපු අයනෙමි මේ කිසි කෙනෙකුට වචන මාත්‍රයකින්වත් හිතරිදවීමක් කරපු කෙනෙක් නෙ මේඒ ජීවිත දු පහළලවක විතර බොහොම තරුණ නව යවුන්වයට පත්වෙච්ච හාමුදුරෝකිෙන. එතකොටඒ හාමුදුරුව හොඳට අවංකව ගුණධර්මයක් මත ශක්තිමත් වෙලා හිටිය ඉතින් ගුණධර්මී මත ශක්තිමත් වෙලා හිටියඔේ සාරිපුත්ත හාමුදුරුවන්ට හරියට බඩය අමාරුවක් තිබුණා. ඉතින් මේ සාරිපුත්ත හාදුරුවන්ට තිබමි බඩ අමාරුවට විකල්පයක් විදිට එක දවසක් හොදට මමාරු. සාරිපුත්ත හාමමුදුරුවන්ට තිබ්බ අමාරුවට මේ උන්වහන්සේට මේ පැන්ටිකක් ඕන වෙලා සාරිපුත්ත හන්දුරුව ළඟ තමයි අර ඔය උත්තර කියන මේ තරුණ සාහන්ස වැඩඉඳලා තියෙන්නේ. උහසේ සාරිපුත්ත හාමුදුරුව ළඟටකින් දැනගත්ත බොහෝම අමාරුවෙන් සාරිපපුත්තහාර සතැපි ලන්නෝ. ඒ වෙලාවෙ ළඟට වෙලා ඇහුවා ස්වාමීණී ඔබහන්සේට මොනවාහරි අවශ්‍ය නම් කියන්න මට පුළුවන් ගෙනල්ලා දෙන්න. සාරිපුත්ත හමුදුරු මතක්කළ මේ එහනම් පොඩි නම මට පුළුවන්න්නම් පැන්ටිකක් ගෙනත් දෙන්න කිව්වා ඇති මෙහර ක්මට පාත්තරය තරගෙන ගඟට ගියා ගඟට ගිහින් පැන් පාතරයේ තරගන තියලා මෙහන්දුර හිමීට ටික් මූුණට සෝධ ගත්තා ගඟ පැත්ත හැරිලා. එතර හොරු කණ්ඩායමක්කෙනවා දුවගන මේ හොරු වෙන්නේ හොර කරලා ඒ හොරකංකරපුවාටික අරගන ඒ හොරකංකරපු දේවල් ටික අරගෙන එන ගමනේදී රාජපුරුසු පිටිපස්සෙන් පන්න නෝ. දම හොරු වටකරලා රාජපුරුසයෝ. ද මේ රාජපුරුසය වටකරලා තියෙන තැන මේ හදුරුවෝ හරි හාදුුරු ගඟ පැත්ත ඉන්නවා හොරු පාරෙන් එෙනවා හොරුන්ගේ පිටිපස්සෙන් ු පිටිපස්සිං පවත් රාජපුරුෂටික පන්නගෙන නවා වටකරලත්තිය නො දැම් මේ හොරු ැනගත්ත මේ වෙලාවෙන අමාරුවයි වැටෙනවා හොන්ඳම දේ තමයි දැම් මේ හොරගංකරපු එක අතාරින්ටත් බෑ. ඒ නිසා හොන්තමදේ තමයි වටපිට බැලුවා පැනග්ඩ තැනකුත් නෑ. ගඟායිනි පාතරයන්තින ඕකට දැම්ම රත්තරම්බඩු ටික. රත්තරම්බඩු ටික දාලා, ඉට පස්සේ මේ හොරු කණ්ඩායම කැලේට පැන්න. තැන් රාජ පුරුෂය ආවාශ්‍යයෝන්ග පිටේ ඇවිල්ලා වටපිට බැලවා බලනකොට කිසි කෙනෙක් පේන්්ඩ නෑන. කොහෙට මුන්ටික පැණි කෙලා වට පිට බලනකොට ගගේ හිටිය හාදුරු කෙනෙ. කතා කරාගිහින් රාජපුරුෂයක් බැහැලගින් කතා කළ මේ හාදුරනේ මෙතන මේ කවරරි හොුටික් ම දනවාදක්කද කියෙව තුරු මේ හඳුුව ඟ පැත්ත බල ොහෝදෝදන හිටි තින් හන්දුරුවට පිට බලන්න නැතුව ඇති මේ තරුණ හාදුරුව කෙනෙක්නී ඉති බැලවා මේ පෙන් වඋන්හන්ස දැකන හැ කිව ම නං හිමිකත් දැක්කනෑ කියල කිව ඉතින් යන ගමන් අර රාජපුරුෂය පාත්තරේ දිහා බැලුව ගඟ වර පාතරේ තිරනි. මේ ති නිරත්තරම් බඩු කියලා රත්තරම් බඩු ටිත් එක අර හාන්දුරුවෝකයෙත් අල්ලගත්තා. හාමුදුරුවන් තල්ලගන අත් දෙක බැඳල දැන් මේ ආවේ වෙන වැඩකට මේ සාරිපුත්ත හඳුරුවන්ට පැන්ටිකක් ගෙනියන් ආවේ දැන් හොරෙක් විදියට තමයි හං වඩු ගැහිෙන්නේ. බලන්මිලෝකෙ කුච්චර අසාධාරණදන ඉති මේ ඔ මේ හාන්දුරමක කරන්න දැන් අරගෙන ියායිඉදා නඩුව හන්ඩ ඉදලතියනනි වවස්සකාර කියන ප්‍රධහන ඇමතිවරයා වස්සකාර ළඟට ඇරග ෙන යනකොට වස්සකාරත් එක් මේ හාදුරුන් ගිහිකාලෙ පොඩි අයි හොඳයි එකමක් තිබිලතිරෙන මොකදන්න ොද වස්සකාරගේ දුව තමයි මේ උත්තර බඳින් ඉඳලතින්. කසාදේකට වඩා මහනකම හොඳයි කියලා හිතාගෙන ධර්මයක් දවුණු කරන්න අප කෙනෙක්. ඒ තරහා වස්සකාරග හිතේ තිබ්බා වස්සකාර බැලවා නඩුවහට ඕන්න හොඳ දඩුවමත් දෙෙන්ටෝන් ඇයි මගේ දුවත් අත්තර් ලනිගේ හොඳ වැඩැක් කරන්නම් කියලා දන්නවා වස්සකාරත් මේ හන්දරුව හරෙක් නෙමේ කියලා. නඩු ඇහුවොත් එහෙම දිගටයන් වන කතාව එ නිසාක් නඩු නෑ උලතියල මරපල්ලා කිව්වා දැමේ හාමුදුරුව කෙනෙ. උල්ලතියල මරන්ද නියම කළ ඔන්න දඩුවම ප්‍රජාතන්ත්‍රවාදේ බිඳිල හොඳටම. එතකොට දැන් දඩුවම තමයි උල්ලතියල මරණ එක උලතියල මරන්්ඩ අරං යන වර හාමුදුරුව ඉතින් අරහාමුදුරුව අරං යනකොට බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය දිවැසිින් දැක්ක. ඒ වෙනකොට සාරිපුදත්‍යයන් වහසේ තත්ත බඩ අමරු හොඳයි සාරිපුත්ත හාමුදුරුවොත් එක්ක වැඩියා. දැන් අරහාදුරෝ උලේ තියලා මෙහෙම උලේ බහි නොව පින්වත්න්නේ. එතකොට පුද්දුම වේදනාවක්කිති. බුදුරජාණන්සේ කෙලින්ම එතැන්ටගේ. රජ්ජුරුව ලඟට ගියත් නෑ වස්සකාර ළඟට ගෙත්නැ වසකාර තමුන් කොහොමද මෙම කරන්නේ මේ බුද්ධස්්‍රාවකය ඒ මක්කක් කතා කරන්න ගේ නෑ. දන්නවා මේ සමහර අත්දැකීම් පුරාණ කර්මයයක් එක්ක පැටලිලායින්නේ. මේවාට කාටවත් ඇගිල්ල දික් කරන්න බෑ. කාටවත් ඇගිල්ල දික් කර හෙමිට ඇඟ බේරගන්න පුලුවන්කමක් නෑ මේ වගකීම තමන්ගේ පැත්තේ තමන් කර කියාගත්ත දේවල්වල. නැල්ල මේ හැම්මත් තැනකටම බලපානවා කියලා මේ හාමුදුරුව දැනගත්තා ඒවගේම සංගයක් දැනගෙන හිටිය ඒ නිසා කාටවත් දේශයක් හදලා දේශයක් ඇති කරගෙන නැවත නැවත උන්වහන්සේලාට කිසිම හැඟීමක් තිබෙන තවවත් දුරටත් කරම එකතු කරගන්න බුදුරජාණන් වහන්සේ කෙලින්ම වස්සකා මේ කෙලින්ම ගියා උත්තර හාමුදුරුව ළඟට දැන් උුලේ බහිනෝ චිරිචිරි ගාල උලේ බහිනෝ දැ ේ බහිනකොට බදුරජාණන් වහන්සි ගිහින් හිසාත ගෑවා. තරුණ හාමුදුරුවෝ කෙනෙක්න නව යොුන් විය ඉන්න කෙනෙක් අවංකව ශ්‍රද්ධහාාවෙන් පැවිද්ධට ආපු කෙනෙ බොහෝ මසරනයි. ඔලු අතගෑවා. අත්තගානකොට මුල්ලු ඇංගම සීතල වෙලා ගියා. උලක්කඩ ඉඳ ලාහරිමණනේ බුදු කෙනෙක්ගින් හිසාතගාගනන්න තියෙනවන අනේ කොච්චර ලාභයක්දේක. ඇඟ සීතල වෙලාගා අර උත්තර හාමුදුරුවන්ගේ කිව්වා පුතේ උත්තර. මේ අහන්න කිවවා. උත්තර ඔබට හිතනවා ඇති මේක රජ්ජුරුවන්ගේ අවුලක් කියලා. උත්තර මේක රජුරුවන්ගේ අවුලක් නෙමේ. එක්කෝ උත්තරට හිතන ඇති මම ගඟට නාව නං හොඳයි අප රාධනි ගඟටාවේ මේ වෙලාවාවනේ මත් මගේ මෝඩ මටි කියල උත්තට ඉතන ති එම තන්්ඩිපා ත්තර. උත්තර මේ කරගත්තදී විපාකය උත්තරට ගෙනාවේ වස්සකාරවත් රජ්ජුරෝවත් හොරුවත් රාජපුරුෂයෝවත් කිසි වෙෙක්වත් නෙමේ. මෙතන්ට ව උත්තර ඔබ වර්ගනාවේ මේ උලතියන තැනට අරගනාවේ රාජපුරුෂයෝවත් මැතියමතිවරුවත් වස්සකාරවත් තැබැලූහම පේනවනි වසකාරත් අවුල් වැඩේ කරා. ඇ අරගේපු රාජ පුරුෂෝ තවුල් කරගත්ත මොක දයාලත් හිතුවේ නෑ මේ කතාව මච්චර දුරදිගේයයි කියලා හොරුත් වරධනි කලේ ඉ අපිතනවා මොකට මේ මගේ පාතරයට දා ගාද දන්න මං කොච්චරමාරුවේදිකල බින්න ද පියලියට එලිට චෝදනාව යනවා බුදුර ජනසක නො උත්තර කාටවත් චෝදනාවාවන්ඩපා උත්තර වරද ඔබේ කියනවා උත්තර වරද ඔබේ කියන එතක වරද ඔබේ ඇයි වරද ඔබේ උත්තර පුරාණ කරමය හැදුවයි ඔබමයි. හේතු පලසින් බලනකොට හෙමයි පේනි පුරාණ කරමය හැදයි ඔබමයි. එතකට ඔබ හදාගත්ත කර්මය සැබෑ හිමිකරුවාද ඔබමයි කාටවත් කියන්න බෑ හිතරිදවීම් පසුතැවීම් චිත්ත සන්තාපයන් දෝමනස්්‍යයන් හිත තුළ ඇති වෙනවනන් කාටවත් ඇගිල්ල දික්කරන්න දෙපා. හැයි? හමාගේ කර්මවිපාකයේ හැදිච්ච විදියට තමයි දායාදය මෙහෙදි ලස්සනට පෑහි පෑහිෙන්න්නේ. ලස්සන්ට පැහිලායිනවා. බලන්න බුදුරජනාස මතා කරන උත්තර අතාරින්ඩ උත්තර ජීවිතේ. උත්තර මේක ලස්සන නෑ. මේ ජීවිතේ පුතේ උත්තර කියන තරන් හැඩනෑ. ජරා මරණවලින් පිරිලා උත්තර මේ ජීවිතේ. ජරාවසා මරණය දායාද කරග නතේ මොලවගෙන ඉන්නේ මිටි මොලවගෙන ඉන්නේ ඒනි සෞත්තරහතාරීන්ට අතාරන්ද කියනකොට අර උත්තර ස්වාමිාහන්සේ බුදුරජාණන් වහන්සේ කියන විද්දිහටම හිතහුරු කරා උල්ලවුඩ ඉඳල රහත්තලා තිය බලන්න අවශ්‍යනං මරණ මංචකයේදී ත්‍රාවකයා නිවන කරා ගෙනියන්න පුළුවන් විශ්මිත ධර්මයක් සාමාන්‍ය ලෝකයේ බඳු ධර්ම නෑ. මේ ලෝකයේ බුද්ධ සාසනයක හරේ බඳු ධර්මයක් කිසිම තැනක නෑ. කිසිම තැනක නෑ. බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මහනිනිමින් නානාප්‍රකාර දුක්කයන්. යංකෝයිදං අනේකවිදන් නානප්පකාරම් දුක්කේ දුක්කං ලෝකය උපද්ජති. මහනිනි අනේක ප්‍රාකාර වූ දුක්කයන් ඔබ තුළ උපදිනවා නං. නිසාද උපන්නේ කුමක් නිසාද උපදින්නේ උපදිනිදාානං උපදි සමුදයන් උපදිජාතින් උපදි පබවන් ප උපදිස්මිින් සති ජරා මරණං හෝත උපදිස්ම උපදිස්මින් අසති ජරා මරණන්න හෝතී මහනිනි මේ ජරාමරණය කුමක් නිසා ද ඇතිවෙන්නේ මේ අපිතු අපි අත්දකින දුක මේ අපි අදදකින දුක කුමක් නිසාද ඇතිවෙන් කාට හරි පුළුවන් දැගිල්ල දික් කරන්න කාට අධිකරන්න බෑගිල්ල බුදුරජාන්ස මතක් කරනවා පින්වත් මහනිනිම මේ දුකවනාහි පංචස්කම්දේම නිධානී කොට ඇත. පංචස්කම්දේම සමුදය කොට ඇත පංචස්කම්දේම ජාතිය කොට ඇත පංචස්කන්දේම ප්‍රභවය කොට ඇත පංචස්කන්දේ ඇතිකල්හි ජරාමරණ දුක් ඇතිවේ පංචස්කන්දේ නැතිකල්හි ජාමරණ දුක් නැතිවේ එහෙමනම් ජරාමරණ දුකටේ ඒතුවතමයි පංචස්කන්දයක් පහළ වී. රූපස්කන්දය වේදනාස්කන්දේ සං්ඥාස්කන්දය සංකාරස්කන්දේ විඤ්ඥානස්කන්දය කියන පංචස්කන්ද ධර්මයක් පහළ වෙච්ච නිසා තමයි පින්වත්න ජරාමරණ දුක කියෙ ගැතිවින්. ඩැන් ගොඩක් දෙනෙක් අපින් අහනුවනි මැරෙන වෙලා හිතහදාගන් මැරෙන වෙලාවෙ හිතහදාගත් අට වැඩක් නෑ මරණය නවති නැහැනි මරණය නවත්ත ගන්න වැඩපිළිවෙලකටයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකාව පොළඹ වන්නේ. තාවකාලික පැලැස්තර ගහන්න්න නෙමෙේ බුදුදහම ශ්‍රාවකයා පොළ බොුවන්නේ. එත් තාවකාලිකව අලවන පැලස්තරේ තමයි දිවිය ලෝකයන්න්න හීන මවනික. නැවත නැවත ඉතා හොඳ සුගතිගාමී තැනක භවය ප්‍රාර්ථනා කරනෙ අන්නේඒ වගේ දෙවල්වලට අපි ගොඩක් හැමතියි තමයි. නමුත් පන්නත්න ඒ සුගතිභූමිය තුළත් රැකවරණයක් නෑ. උපන් සත්වයා ජරාමරණ අතේ මිට මොලවගන තුරුල් කරගෙන ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහනිනි මේ පං්ච උපාදානස්කන්දය කියන ස්වභාවය සමුදේ වෙච්ච තැනක තමයි පංච උපාදානස්කන්දය ප්‍රභවය වෙච්ච තැනක තමයි මහනිනි ජරාමරණ දුක හටගන්න අන්න ජරාමරණ දුක හටගන්න තැන එතන තමයි රාමරණ දුක හට ගන්නේ. වෙන තැනක නෙමේ ජරාමරණ දුක හටගන්නේ. එතකට බුදුරජාන් සීළඟට මතක් කර නො මහනි නිමේ ජරාමරණ දුක ඇතිවෙන්නේ පංච උපාදානස්කම් දෙයක් කොතන හරි පිහිටියොත් ඒ පිහිටපු කාරණයේ නිසාම ජරාමරණ දුක ලෝකයේ සමුදය වෙනවා. එතකොට ජරාමරණ දුක ලෝකයේ සමුදේවෙන්ඩ බලපෑවේ පංච උපාදානස් කන්දය. හැම්ම මාත්‍රයක් මාත්‍රයක් පාස තමා තුළ උද්ගත වන පංචෝපාදානස්කම්දේ විසින් නැවත නැවත ජරාමරණ දුක හදහදා හදහදා දෙනවා. ඔක තමයි සාමාන්‍යල් ලෝකයේ කතාව. හොඳයි ජරාම ජරාමරණ දුක කියන ස්වභභාවයට පංචෝපාදානස්කම්දේ හේතු වුණනං අපි ඊළඟට කල්පනා කරලා බලන්න ඕන පංචවපාදානස්කම්දේ කුමක්ද නිධානය කරගෙනතියෙන්. කුමක් ද හේතු කරගනතිෙන්. කුමක් ද ජාතිය කරගනතියන්නේ කුමක් ද ප්‍රභවය කරගනතියෙන්. කුමක් ඇතිකල්ලී ද පංචස්කම්දය ඇතිවෙන්නේ කුමක් නිරුද්ධවීමෙන් ද පංචස්කම්දය නිරුද්ධ වෙන්නේ කියන නුවන සෑම බුද්ධශ්‍රාවකයකුටම තියෙන් දෝඩ. ඇත්තරම ඇයි මෙහෙම පංච උපාදානස්කන්දය කියල එකක් උද්ගත වෙන්නේ නිකම්ම උද්ගත වෙනවාද නෑ. නිකාම පහල වෙනද නෑ? මොකක් නිසාද පහළ වෙන්නේ පහළ වෙන්නේ කවරක් නිසාවත්න මේ උපදි තන්හා, නිධානෝ, තන්හා, සමුදයෝ, තන්හා, ජාතියෝ, තන්හා, ජාතිකෝ, තන්හා, පබවෝ, තන්හා සති උපදිහෝතී, තන්ාසති උපදින හෝත. ජරාමරණ දුක ඇතිවෙන්නේ පංචස් උපාදානස්කම්දය නිසා මේ ඉස්කන්ධ උපාධානය වෙන්නේ තන්හාව නිසා හිතේ ඇතිවෙන තන්හාව නිසා. තන්හාාව ඇති වනාම තන්හාාව නිධානය කරගෙන තන්හාාව ඇතිකල්ලි ත තා ජාතිකෝ තන්හාාවම ජාතිය කරගෙන තන්න පබවෝ තන්හාාවම ප්‍රභවය කරගෙන තන්නා සති උපදිහෝති තන්නාව ඇතිකල්ලී උපදිය උපද ැන පංචස්කම්ද ඇති වෙනවා තන්නා අසති උපදින හෝතී තන්හාාව නැති වෙනකොට උපදියක් නැතිවෙලා යනවා පදදිියත් නැවවෙලා න එහමනම් ඔබ මතක තියාගන්න ලෝකයේ තන්හාාව මයි අවුල මේ අවුල හදන්නේ හිතේ ඇතිවෙන තන්හාව මයි රූප තන්හා සබ්ද තන්හා ගම්ද තන්නහා රස තන්න ආදී වසයෙන් තමාගේ හිත තුළ ඇතිවෙන තන්හාව මයි අවුල හදන්නේ වෙනමොකක්වත් නෙමේ තන්නාව මයි අවුල හදන්නේ කට අප ඊළඟට කල්පනා කරලා බලන්න ඕන දන්නාව කොහෙද හැදෙන්න්නේ කියනෙක්. තන්නාව හැදෙන්න්නේ කොහෙද තන්නාව හැදෙන හිත තුළ තන්හාාව කියල එකක් ලෝකෙ නෑ කොහෙවල්. තන්නාව හිත තුළයි ඇතිවෙන්නේ හිත තුළ තන්නාව ඇති වෙනවා කියලා දැනග්ඩ එයා හිත දිහා බලාගනට පටන්ගණ්ඩුවෝඩ. අපිට හිත දිහා බලාගෙනඉන්න වෙලාවක් නෑ. අපිට ලෝකයේ දිහා බලන්දයි වූමනා අපි ලෝකයේ දිහා බලන්න ලෝකයේ විඳින්න ලෝකයේ ආස්වාද කරන්න හැමවෙලාවකම කැමති. තමන්ගේ හිත තදිින් ආත්ම දෘෂ්ටිය ඇතිකරවන දෙයක් එ නිසා තමන්ගේ හිත දිහා බලාගනින්න ශ්‍රාවකයකුට තමයි නිෙරවානය නම්මුූ තත්ත්වයට හිතපත් කරගන්න අවස්ථාව ලැබෙන්නේ. නිවනට හිතපත් කරගන්න අවස්ථාව ලැබෙන්නේ බඳු ශ්‍රාවකයකුට මයි. ඟට බලන්න බුදුරජන් වන්ේ මත එකයි කියන්න ඇලඔය චිත්තානු පසනාවම කියන්න එකයි සදෝ සදෝ සංවාචිත්තං සදෝ සංචිත්තම් පජානාති මහනිනි මේ දේශ සිතක් ඇතිවුණොත් ඒ දේශසිතක් ඇතිවුණ බව දැනගන්න කියනවයි වෙලාව අන්න ඒ එෙම ඒක පුළුවන්ද හිතදිහා බලාගෙන නැති කෙනෙකුට කරන්න බෑ සරාගංවාචිත්තං සරාගංචිත්තන්ති පජානාති සරාගී සිතක් ඇතිවුණම සරාගී සිතක් ඇතිවුණ බව දැනගන්න කියන වීත දෝසංවාචිත්තං වීත දෝ සංචිත්තන්ති පජානාති වීතදෝස සිතක් ඇති වුණොත් එහෙම ඒ වීත දෝස හිතක් ඇතිවුණු බව දැනගන්න කියෝ දැනගණ්ඩයිතින් සමෝහංවාචිත්තං සමූහංචිත්තන්ති පජානාති වීතමෝහංවාචිත්තං වීතමූහං චිත්තන්ති පජානාති සංකිත්තං වාචිත්තං සංකිත්තං චිත්තන්ති පජානාතය හැකිලුණවානං හිත කොයිවෙලාවේිකන් නිදිමත ගතයනං ඊට පස්සේ කම්මැලිනම් ඒ බව දැනගණ්ඩ ෙනන මගේ හිත දැන් හැකිලිලා කියලා දැනගන්නකෙන. වික්කිත්තං වාචිත්තං වික්කිත්තං චිත්තන්තිපජානත හිත විසිරිලානං විසිරුණු බවත් දැනගණ්ඩකෙන. මහත් ගතන් වාචිත්තන් මහත් ගතන් චිත්තන්ති පජානාති මහත් ගත සිතක් ඇති වෙනට ඒ බව ැගන්න ේ දැනගඩ මහත් ගත බව ඇති වෙන්නේ ෑනෙ ඇයි ඒවා අධ්‍යාත්මික දවරුවෙන් ඇතිවෙන්නේ. රාග සිත දේශසිත මෝහ සිතනම් කෝමත් ඇති වෙනවා. සමාහිතන් වාචිත්තන් සමමාහිතං චිත්තන්ති පජානය සමාහිත හිතක් ඇතිවනා කියලා දැනගඩ හිත සමාහිත වෙන්ඩි පාය. හිත සමාහිත වන්නඩ භාවනා කර්ඩි පාය. මොකක් වන්න තුයිවිති සසාහිත හිතක් අඳර ගණඩ විදික් නෑන. ඒම නම් තමන්ගේ හිතදිහා බලාගෙන ඉන්න කෙනෙකුට තමයි හිතේ ඇතිවන කෙලෙස් ධර්මයන් කෙලෙස් මලකඩ ගැන කෙලෙස් ඇතිවෙන ආකෘතිය ගැන අදහසක් ගණ්ඩ පුළුවන් වෙන්නේ. නැති ස්්‍රාවකයකුටඒ එක ගන්න බෑ පින්නවත්න්නේ නැති කෙනෙකුට ගන්න බෑ. එතොට තමන්ගේ හිතේ උද්ගත වන තන්හාව දැනගන්නවා නම් ඒ හිතේ තන්නාව ඇතිවෙන ආකෘතිය පිළිබඳ එයා හිතදිහා බලාගෙන ඉන්න පටන් ගඩුව. එයාට තමන්ගේ හිතදිහා බලාගනින්නකොට තමයි තේෙන්නේ. අනේ මගේ හිත තුල මේ වෙලාවේ සරාගේ මතු වෙලා තියෙන්නේ. මගේ හිත තුළ දේදෝ දේසේ මතු වෙලා තියෙ කෙලා තමන්ගේ හිත දිහා බලාගෙනින් ලුවන්. අද ලෝකයේ මෙෙහිත් ගැන දන්නවා තන්ගේ හිත ගැ දන්න ඇතු. පාලකයෝ හිතන විදිිය දන්නවා මැතිඇමතිවරු හිතන විදි දන්නවා අල්ලපුගෙදරා හිතන විදි දන්නවා එහ පැත්ති ගෙදර නොන කැති දේවල් ලකමැතිදේවල් ඔක්කොම දන්නවා. තමන්ගේ හිත හැර අන්නේකයි. එකනමි ලෝකය හොයන මිනිසුන්ට බුදු දහමේ ඉලක්කේ කරා යන්න බෑ තමන්ව හොයාගෙන යන මිනිහෙකුට විතරයි තමන්ව මුණ ගැහෙන්නේ. තමන්ව මුණගැහෙන ධර්මේ හොයාගන්නවා කියන එක අමාරු වැඩක් එක ලේසි වැඩක් නෙමි. තමන්ව හොයාගන්න එක හරිම අමාරුයි ධර්මීන් තමයි තමන්ට තමන් ොහම්බ වෙන්නේ. තමන්ව තමන්ට කෙලෙසන්නේ තමන්ට තමාව මගහර වන්නේ මේ කෙලෙස් සහිත ලෝකය. ඔබට ඔබව මගැහැරෙන්ඩ දෙන්දේපා ඔබට ඔබව මගැහැරෙන්ඩ දෙන්නෙපා ලෝකේම මගැහැරුණත් කමන්නේෑ පින්වත ඔබව මගහැර ගණ්ඩෙපා ඔබව හොයාගන්නේ එක හරි අමාරු වැඩක් තමන්ට තමන්ව මුණගැහෙනක ලෝකේම බිඳවැටිච තමන්ගේ මේ සුකාස්වාදයේ කඩාච්ච දවසක තම ඒැන ලෝකයේ කැමැති නෑනි සුකාස්වාද වෙනස්සෙනවට තමන්ට ලෝකයේ මගැහැරෙන දවසක තමන්ට ලෝකයේ අතහැරෙන දවස තමන්ගේ ජීවිතය අපේක්ෂා බංගත්වයට ගියපු දවසට ඔබට ඔබෝ මුණගැහැහින්න්න පුළුවන්. ඒනිසා ලෝකයේ තමන්ට තමන්ව මුණගැහෙනවා කියන එක අහම්බුල් ලෙස උනත් සිද්ධ වෙන්න පුුවන්. සියල්ලම කඩාව චිච්ච වෙව කඋනත් සිද් වෙන්න පුළ. ඉත්තාම හොඳ ප්‍රවනතාාව වැැක ගැනෙ සියල්ලම කඩා වැටිච්ච ලෝකයකට තමන්ට තමන්ව මුණගැහින්න පුළුවන්. ඒනිසා තමන්ට තමන්ව මුණගැහෙනවා කියන එක නොහිතන වෙලා ඔබට සිද්ධවෙන්න පුුව එනිසා මන්ට මව ආමතක වෙන්න මගැහැරෙන්ට දෙන්නේ පා පින්වත්. ඒක හොයාගන්නක හරියට කලුනිික හොයෙනවටත් වඩ ආමාරු මන්ට තමන් ොයාගන්න මේ මම ඉන්නේ කියල මේ අතගාලප පෙන්න්නන්න පුළුව. නමුත් තමාගේ අභ්‍යහන්තරය නිවාගෙන තමන්ව සුවපත් කරගන තමන්ගේ ආධ්‍යාත්මය තුළ තමන් ධර්මය රෝපණය කරගත්ත ශ්‍රාවක භාවේ තුළින් තමන්ට තමාව මුණගැහෙන්න්නේ. එතොට තමන්ට තමන්ව මුණගැහීමේ පටිපාටියට ධර්මය හොයා ගණ්ඩුවන්. ධර්මය හොයන එකත් අදහරි අමාරු වැඩක් මොකද ධර්මය කියලා එක එක් න එක එක කතා කියනෝ. හාමු දුරුරුත් එකෙක් කතා කියනවා. ගීයොත් එකෙක් කතා කියන පොත්තුොලත් එකක් කතා තියෙනවා එකට ධර්මය දන්න ඇති ිනිෙකුට කෝක ධර්මේදකෝක අධර්මීේදකි හොයාගන්ඩ බැරූ ලොකු පටල ල්ලකට හුවෙනවා. විස්සාල පටලවිල්ලකට ය හුවෙනවා. දැං ඒක හරියට දැ ඉස්සල්ලම ධර්මය හොයාගන්න කියෙන ධර්මේ තියන ූම හොගන්න ර. ර්මේ යන භූමී පන්සලෙම නෙමේ මකද පන්සල් වලත් ධර්මය සමහරතැන්වල නැති වඩ පුළුවන්නේ ආරාමවල කුටිවල වනසෙන සුන්වල කැලෑවල ධර්මය තියනවා කියලා හිතාගෙන හිටියට සමාර විට නගරේ තරංවත් කැෑවි ධර්මය නැති වෙන්නත් පුළුවන් මොකද පරිසරය සම්බන්ධ නැහැ ධර්මයට ධර්මය කියන්නේ අමුත් වූ කතාව වෙනස්ම කතාව. එතකට ධර්මය හොයාගෙන යනෙනා පලවිනී ධර්මේතියන භූමිය හොයාගන්නඩුව. ට ූමිය හෝ ැන් උදරයක හෙමගම මැනික් හමත නෑ මැනිකක් හොයාගන්න මිනිහෙක් පලවනයෙන් කරන්න ඕන රත්නපුර පැත්ේ මනික් තියන තැනකට යන්්ඩෝඩ. දැම් මේ දිදුල නාලිකාවතියන භූමයේ මැනිකෑරුවාට මැනික්කම්භෙන එකක් නෑනේ දැ මේ සජීවී දේශනාව යන පරිශ්්‍රවය හරි මැනිිකක්න්‍ය හොයාගන්නඕුන් අපි මැනික් ගරම කියලා මෙතැන් ටාම් පන්න උපකරන කූඩා දිය ගෙනල්ලා මෙතන මැනික්ෙව්වට. මෙතන ඉල්ලං හැරුවට මැනිික්කම්භ වෙනෑ මැනික් තියන භූමි තියෙනවා. ඔන් රත්නපුර පැත්ති මැනික් තියෙන කියලා ආරංචි නිසා රත්නපුර පැත්තේ කොහරි තැනකට මැනික් කොයාගෙන යන බිනිහෙ කිසලා යන්න ඕනෙ හෙට එහෙට ගිහින් එයා නිකං හරි දැන් අපි ආනි ඔය ඉතින් පස්සෙ කරම කියලා පැත්තකට වුණොත් එයාට මැනික්කම්භ වෙන්නෑ එයා නිකං අලස වෙලා කාලේගල හහි පොඩ්ඩක් නිදෙකිරා වැටිලා රව්මක් දාහල එන්න පුළුව. එයා අර කූට අරගෙන මැනික් ගරන්න පටන්ගන්න ඕන්. දැ මැනික් ගරාගෙන යනකොට පලවෙනිියෙන්ම පින්වත්න්නේ මැනික්කම්භ වෙනවාද. මැනික් ගරන්න පටන් ගන්න කකොට මැනිිකම්භේෙනොද මොකක් කරිවාසනාවකට හිමවෙෙන්දත් බැරමක් නෑ. හැබැයි මැනික් ගරන්න පටන්ගන්නකොටම මැනික්කම්භ වෙ නෑ. මැනික් ගැන නුවනකුත්තියෙන් ඕන් ඇයි මැනික් ගැන නුවනක් අවශ්‍ය. දට මනික් ගැන හදාරලාතිය නුනෙ එකෝ තම් මැනික් ගැන දන්න ඇත්තන් දන්න මිනිහෙක් රරි එක්කරගෙන අන්ඩුවන්. හේතුව තමයි මැනික් කහොයාගෙන යන මිනිහෙකුට මැනික් වගේ වෙන වෙන ගල් හම්බ වෙන්න පුළුවන්. මැනික වගේම පාට මැනික වගේ ම හැඩ තියෙන වෙන වෙන ගල් හම්බවෙන්න පුළුවන්. ඒවගේ මැනික් නෙමේ කියලා හිතන ගලුත් මැනික් වෙන්නත් පුළුව. ඇැි බැල බැල්මිටම් මේ නම්වන මැනිකක් දැන්ර පව්ගේකාලදක්නෙද ලකුමනිික්කම්බුණ මැනිිකා අපිට හම්බුුණනම් ජීවිතයට අපි මැනිකක් කියල හිතන්න නෑ නිකම්ම කළු ගලක් කියලා හිතයි විසි කරලත් දායි සමාට මේක මොන මැනිකක්ද කියලා. ඇයි මැනික් තියෙනවා හැඩ හැඩ තලය මැනිකේ ආකෘතිය පෙනෙන්නේ නැති එතකොට දක්ෂතාව තයන් දෝන්න නෑ දැන් ඔ සරලාට බුදුරජාණන් වහන්ේ බොහම රෞද්‍ර වචන පාවිච්චිරලා තියෙන. එතකොට උන්හන්සේ කෙ සහිතයි වැඩක් නෑ කියලලාත්හරලා දැම්මත් අ ධර්ම ගහැරන්ටපු. ඔද සමාමරට බදුජාන්හන්සේ මේ බිම්බලාගෙනම කතා කරන පිරිසක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේලා කරන්නේ බුද්ධ ආත්ඥාවක් පින්වත්න්නේ. අන පින්නතුනී මෙහි මයි කියලා බුදුවරු බණ කියන්නේ. බුදුවරු කරන්නේ බුද්ධ ආත්ඥාවක් පනවන්නේ කොහම දන්තිම පිරිනිිවම් පාන වෙලා පනව ආත්ඥාව. බිම්බලාගෙන බුදුරජාණන් වහන්සේලා මේ ඇස් දෙක බිමට හෙලාගෙන බොහෝම හෙමි ඊට කතා කරන පිරිසක් නෙමේ ඒ එකන බුදු කෙනෙක් පනවන ආත්ඥ්‍යාවක් ඔය ත්‍රපිටකය කියවල බලන්න ආඥාවක් විදියටතියන් තියන්නේ. දැම් පලවිනි අතිම බුද්ධ වචන තියනෙ කොමද හන්දදාන ක් දැම් බලන්න පිරිිවම් පා්ඩ ලෑස්තුවෙලා මරණ මංචකේ සාමාන්‍ය මිනිහක්ගේ බුදු කෙනෙක් කියන කතාව හන්දදානි භික්කවේ ආමන්තයාමි වෝ මහනනි මම තොපා අන්තිම වතාවට අමතමින් අන්න එහෙමයි පරිවර්තනය තියෙන්නේ අය දම්මා සංකාරා සියලු සංස්කාරයන් වැෑවෙන ස්වභාවෙන් යුක්තයි අපමාදයන සම්පාදේත අප්‍රමාදීවයව් අන්නෙහි මයිතයෙන්. බලන් ආත්ඥාවක්තියන්නේ. බුද්ධ ආත්ඥාවක්තියෙන්න්නේ එතකොට බුදුරජාණන් වහන්සේලාගේ ඒ බුද්ධ ආඥාවට කවුරුුවර කෙනෙකු වචන සැරවැඩී ඒක ධර්මෙන්ට බෑ හෙ මොයන්නපුළුවන්ද බෑ පෝටිල ික්ෂුවට තුච්ච පෝටිල කියලා බුදුරජණන්සේ කතා කර තියෙනවානි ඒ උනාහන්සේ කෙලෙස් සහිතා දහසකින් දෙේ කතාකරින් නෑ ඒ භික්‍ෂුවට ඒ විදියට කතාකරාම සත්‍යාව බෝධය පැත්තට ඒ භික්ෂුවක හිත නමන්න පුළුවන් නමන්න පුළුවන් ආලවක සූත්‍රයේ තියෙනවා නික්කම සමන එලියට පලයන් කියලා බුදු හාමුදුරුවන්න කියනවා නික්කම සමණකයන මේ ස්වාමීනයේ එලියටවා ඩින්ද කියලහෙම නෙමේ නික්කම සමන ඔයාලවක සූත්‍රයාලෝකගේ විමාන ටගයාාම එලියට පලයන් කියලා කියනවා බුදු හාමුදුරුවන් බොහෝම සංයමයකින් එලියට යනවා. පවිස සමන ඇතුළටවරෙන් කියනවා. බොහෝම සංයමයකින් ඇතුට යනවා. ආයත් කියෙන නික්කම සමන කියලා. ආයත් සංයමයකින් එලියට යනවා මේ විදිහයට දෙතුන් වතාවක් බුදුරජාන්සේ ඇවිද්දවලා ආයෙත් තම් තුන්වෙනි වතාවත් කියලා ඊළඟ පාර නික්කම සමන කියනකට බුදුරජාන්සේ වාඩි බලන්න උනාහන්සගේ පවරුෂය වාඩි වෙන්නේ මම ය්‍යෙමන යාලවක තට පුළුවන් දෙයක් කරා බං කියලා වාඩිවෙන්නේ. ම යන්න්නේමන ආලවක මුන්ට පුළුවන් දෙයක් පැ කරන්න පුුවන් කියල්. ඒවෙලාවෙනි ආලවක කියන්නේ ඔවහන්සේ කෑගහන්්ඩපා මේක මගේ විමානී හදවත පලලදානව හදයන්වා පාලිස්ථාමීති කකුල් දෙකින් අල්ලල පරසක්වල ගහනවා මටහෙම පුළුවන් කරන්න මෙහෙම කියදදි බුදුරජාණස වදාලිකෝමද ආලවක මගේ කකුල් දෙකින් අල්ලා පරසක්වල ගහන්ඩ කෙනෙක් ම මේ ලෝක දැකලනෑ මගේ හදවත පල දාන්නට පුළුවන් කෙනෙ කුත්මන්දල නෑ හැබැයි යාලෝක හට පුළුවන් එක කරන්න. එතකොට මේ යාලෝක බලවා නෑම ශ්‍රමණයව බොරු කියන්නෙත් නෑ මේ කියන කතාවත ඇත්ත වන්න ඇති. අන්තිමටම ප්‍රශ්නහල අන්තිමට සෝතා පන්නතව ෙනෝනි? එතකට අපට තේරෙනවා මේ බුදුර ජදන් සමාට මැනිකක් හොයාගෙන යන මිනිහෙකුට මැනික් අගේ තියෙන ඒ වෙන වෙන ගලු තම්බවෙයි. එවගේ මැනික් නොවේයි හිතන්ඩ පුළුවන් විදිී ගොරෝසු පෙනුමෙන් මැනික ආකෘතිය නැතිගලුත් හම්බවෙයි ය දෙකටම රැවටන්ඩ නරකයි. මැනික් හොයාගෙන යන මනුස්සය. මැනික් කියල වෙන වෙන ගල්වලට හුුණනොත්තේම ඒ පාට ගල්වල්ට අහුනොත්තෙම අඒත් තමාරු ඇටනවා මැනික් තියෙන්න්න පුළුවන් මැනික් කොල හැඩ තලය වත් පෙනින් නැති. වගේ අදත්තේමයි සත්පුරුෂයක් තින්වා සත්පුරුෂය නෙමෙයි වගේ. අසත්පුරුෂයාඉන්වා සත්පුරුෂයා වගේ හොයන්ඩ බෑ සාමාන්‍ය මෙනියෙකුට හොයන්න බෑ. ඒ ඊට පස්සේ මැනික් ොයාගෙන ගියාන් පසේ ටඩ්ටිකක් කාරගනාාගෙනයකොට ලොක ගල්හම් එන්න පුළුවන් එතකොට කුළු ගෙඩි පහර ගහල දෘුඩ්ඩ වීරියකින් ඒ ගල කුඩු කරලලා දාලා ඉදිරියට මැනිික් වයයාගෙන වීර තින මිනිෙක් විර මනිික් කොයා ධරමේ හෝයන එක මැනික් කොයනොටත් වොඩා දාමාරුයි මොකද එක එක කතාන්දර ගොඩක් හතර වටේට මැහෙන යුගයක අපි පුළුවන් විදිහයට ධර්මය කතා කරගන්නවා. එතකොට දැම් බලන්න දැම් මේ ඔක්කොම අරබුදයට හේතුූ තන්හාව. මොකදද අපි දැ ස්සල කියාපු කාරණයම තවටිකක් විස්තර කරගමකෝ ජරාමරණ දුකනම් ව බරපතල අරබු දෙයක් ඔබත්මා ඉදිරියේ පවතිනවා. ඒට කාල නිරණයක් ස්ථාන නිර්ණයක් නැහැ. වයස තරාතරම තත්ත්වය මොකක්වත් නැහැ. සමහර තරුණාය හිතාගෙනන්නවා. මේ යන විදියට මට තව සෑහෙන කාලයක් තියෙනවා. එනිසා මගේ කිසි අවුලක් නෑ මං හොදට කාලබී ලයින්න කෙනෙක් මගේ කත් හොඳයි මනසත් දයි මට හොතට ජීවිත විඳින්න්න පුලුවන් කියල හිතාගෙනින්න්නවා. කබලෙන් ලිපට වැටනාා වගේ පාරම ඔබත් මමත් අමාරුව වැටන්න පුළුවන් පුරාණ කර්ම ශක්තිය විපාකයක් බලපාලා. අන්නේඒ වෙලාවට නන්නත්තාර් වෙලා යනව ජීවිතයේ නිසා තමයි ධර්මයක සත්පුරුෂේගේ ඇසුරක් කලයායනමිත්‍රේගේ උපකාරයක් අවශ්‍ය වෙන්නේ. මේකට යෞ්වනයද නිරෝගිකමයද ජීවිතයේද කියනෙක අදාළ වෙන්නේ නෑ. සානුකම්පිත නිර්ණායක ලෝකයේ හොයන් දෙපා. එහෙම නිර්ණායක ලෝකෙ නැහැපින්වත්මි. සානුකම්පිත නිර්ණායක ලෝකේ නැහැ. කර්මයද ධර්මයද ස්වභාව ධර්මයේද එක්කට හිටගන නඩුව හද්දී. පත් මෙහෙදී නීතිචඥ මහත්තුරු අල්ලලා ඒ නඩුවලට උත්තර ඳන්න විදිහක් නෑ. කරමයයි ධර්මයයි ස්භාව ධර්මයි එක පෙළට හිටගෙන නඩුවහන යුගයකයි අපි මේ ධර්මය කතා කරන්නේ කරමින් හෝ ධර්මින් හෝ ස්භාව ධර්මින් හෝ කොතනින් හරි ඔබේ ජීවිතයට පහරගහන්න පුළුවන්. දිිප්ට ධම්වේදනය වසේ ජීවිතේ වැරදිච්ච තැන් ස්තීර වසෙන් ඔබට ස්වල්ප වසයෙන් හරි විපාකයක් හදල දෙන්න පුළුව. ඒ නිසා අවදානම් සහිත තැනකාපීන්නේ. අවධානම තේරුම් ගඩ එතකොට මේ තන්න පංච උපාදානස්කම්දය කියන ස්වභාවේ ප්‍රභවය වෙන්නේ සමුදේවෙන්නේ ජාතියවෙන්නේ තන්හාාව නිසා එකනකි ව උපදි තන්නා නිධානෝ තන්නා සමුදයෝ තන්නා ජාතිකෝ තන්නා පබවෝ තන්නාය සති උපදිහෝ තන්හායාසති උපදින හෝති ඊට පසේ බුදුරජනසය මතකරම හොඳයි තන්නාවව කියන ස්ොභාවේ කුමක් පද නම් කරගෙන දැතිවෙනි. මොකක්ද මේ තන්නාව ඇති වෙන තැන කොහමද තන්නාව උපදින්න කොතැනින්ද උපදදින්නන්නේ අ ක දැන ණ්ඩුවන්, කොහෙදු උපදදින නිතන්නාව. අන්න ඒක තමයි මේ දේශනාව වාක්‍ය ප්‍රධාන පාටේ හටියට අප පිමතක් කළේ යංකෝ ලෝකයේර සාතරූපං එත්තේ සාතන්නා උපජ්්‍යමානාව උපජ්්‍යති එත්ත නිවිසමාන අනිවිස්සති. ලෝකයේ වනයි යම් කිසිප්‍රිය ස්වභාවයකින් යුතු, පියරූපං, සාතරූපං, මඳර ස්වභාවයකින් යුතුරූපයක් ඇදද. ියරූපන් සාතරූපන් එත්තේසා එත්තේසාහ තන්නහා උපජමාන උපජ්ජති එතන නිවිසමානා නිවිස්සති. යම්ලා යම්බෙලාවක ප්‍රියවසයෙන් මදුරවසයෙන් යමක් ඇද්ද එතන තමයි තන්හා උපදිින්. අන්න හිතේ ප්‍රිය මදුර භාවයන් උපදිනවනං එතන තන්නාව උපදිනවා. ඉළඟට කියනවා මොනොවද කිංච ලෝකේ පියරූපන් සාතරූපන් මොනව ගැනද ප්‍රියරූ ප්‍රිය මදුරවසයෙන් අල්ලන්නේ සක්කුන් ලෝකයේ පියරූ පම්සාතරූ පන් එත්තේ සා තන්නා උපජමානාව උප්ජති එත්ත නිවිසමානානි විස්සති. ඇසයි ප්‍රියවසයෙන් මදුර වසින් අල්ලන්නේ ඇස ඉදිරියට එ රූපයයි ප්‍රියවසයෙන් මදුර වසින් අල්ලන්නේ. එතකොට තමන්ගේ ඇතුළ හිතේ තන්නා උපදිනවා තන්නාව නිතා පංච උපාදානස්කම්දේ වැඩෙනව පංචුපාදානස්කන්දේ වැඩෙන් වැඩෙන් වැඩෙන්න ජරාමරණ දුක නැවත්ත නැවත ලෝකයේ කරා පැමිණෙනවා. එහෙම නම් මෙන්න මේක හකුළුවා බැක්වූ යම් ක්‍රියාවලයක්. මේ ක්‍රියාවලිය පිළිබඳ හොඳට නුවන හදන්න. චක්කුම් ලෝකයේ විතරන්නමි සෝත ජව්වාකාය මන කියනම ස්කම්දයන් හය තුළම පියවසයෙන් මදුරවසයෙන් ලෝකය අල්ලන තාකල් තන්නාව ඇති වෙනවා. එතකොට ප්‍රියවසෙන් මදුරවසිෙන්ල්ල නෑල්ල නැතු ඉද කියල කිවට හමල්ල ැතුව ඉද බෑ අල්ල නැතුව ඉන්ද නම් පින්නවත්නී මොකක්ද කර ගණ්ඩුවන් කරන්න ඕන රූපේ අතාර්ථය දැනගන්න ඕන ඇසේ අතාර්ථයක් දැනගන්න ඕන ඒ ඔසේ ඇතිවෙන නා ධර්මයන්ගේ අතාර්ථයක් දැනගන්නුන. එතකොට ප්‍රිය මදුර වසෙන් බාහිර ලෝකෙ රූපයෙන් නොපෙන යනවා ඒකන් මානව ගුණ ධර්ම නෑ කියන එකද නෑ කරුණාව දයාව හදවතේත තමන වෙන දට වඩා හොද්දට තියනවා හැබැයි තහාාව නෑයි අත්දකින සිද්ධියට තහාාවන. කරුණාව දයාව මෛත්‍රිය ඉහවාගීන් තියනවානමුත්. ඔක්කොමොහොද යනවා හදවතේ තෙතමනේ කිසි මිනිෙක් නති තරන් ධර්මයක් තියෙනෙෙන නාග තියෙනවා නමුත් තන්හාේ මිශ්‍රවීමයි නැත්ති. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් උපකාරවේවා කියෙන අධිෂ්ඨානන් අපි දේශන.